හරි සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම ඔන්න අදත් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඉතින් මේ වීඩියෝ එක ඇවිල්ලා බ්ලෙන්ඩර් අලුත් දෙලියව සම්බන්ධ වීඩියෝ එකක් ඒත් එක්කම වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න කැමතියි අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් මෙතන පල්ලෙහා තියෙන රතු පාට subscribe කියලා බොත්තම ඒක ඔබ ලිවෙලා ඊට එහා පැත්තේ තියෙන සීනුවත් ඔබලා අපිත් එක්ක ඇලි ඉන්න එතකොට ඔයාලට තවත් මේ වගේ අලුත් ප්‍රයෝජනවත් වීඩියෝස් ඉදිරියේදී බලා ගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම මෙතන පල්ලෙහා description එකේ ඇති අපේ website link එක jnelectricals.lk. ඉතින් මේ හරහා ඔයාලට පුළුවන් online ඔයාලගේ ගෙදරට අවශ්‍ය විදුලි උපකරණ දවස් 1ක් 3ක් ඇතුළත ඔයාලගේ ගෙදරටම නොමිලේ ගෙන්වා ගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම අපේ Facebook page එකක් තියෙනවා JN Electricals පල්ලෙහා description එකේ තියෙනවා ඉතින් ඒ link එක හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒකට like එකක් දාලා අපිට සහයෝගයක් ලබා දෙන්න. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි එතකොට මේ තියෙන්නේ අද මම අලුත් වැඩියා කරන්න හදන බ්ලෙන්ඩර් එක. හරි එහෙනම් අපි බලමු අද මල් ළඟ තියෙන මේ බ්ලෙන්ඩරේ තියෙන්නේ මොන වගේ ලෙඩක්ද කියලා. එහෙනම් අපි මේක ප්ලග් කරලා බලමු. මොකක්ද මේකේ තියෙන ලෙඩේ කියලා. හරි මං හිතනවා ඔයාලට මේ බ්ලෙන්ඩරේ ශබ්ද ඇහෙන්නේ නැති කියලා. මහා ഘോഷාකාරී ශබ්දයක් තමයි මේකෙන් ආවේ. ඉතින් මේක තමයි මේකේ තියෙන ලෙඩේ. හරි එහෙනම් අපි බලමු මොකක්ද මේ ලෙඩේට හේතුව කියලා. හරි එතකොට මම මේකේ පව කෝඩ් එක මේකෙන් පව කෝඩ් එකෙන් පන්න ගන්නවා. හරි මේකට ප්‍රධානතම හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ආමචරේ ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒත් මේ වගේ ශබ්දයක් එනවා. ඒත් එක්කම මේකේ තියෙනවා අර ෆෑන් මෝටරේ වගේම බුෂ් එකක්. ඉතින් ඒ බුෂ් එක ගෙවිලා තිබුණොත් එහෙම ඒත් මේකෙන් අර වගේ ഘോഷාකාරී ශබ්දයක් එනවා. ඔයාලට මම පෙන්වන්නම් මේකේ බුෂ් එක ගිහිලා තියෙන්නේ මේක හෙල්ලෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලට කියන්න බ්ලෙන්ඩරේකින් එන්න ඕන ඉතාමත් මිහිරි ශබ්දයක්. ඒ කියන්නේ ටියුන් ශබ්දයක් කියලා තමයි අපි ඒකට කියන්නේ. ඉතින් මම ඊට කලින් වීඩියෝ එකක් කරලා ඇති මේ බ්ලෙන්ඩර සම්බන්ධ වීඩියෝ එකක් කරලා ඇති. ඒ වීඩියෝ එකේදී මම කියලා දීලා ඇති කොහොමද මේ අලුත් බ්ලෙන්ඩරකින් එන ශබ්ද කියලා. හරි. අපිට පුළුවන් මේක නිවැරදි කරගන්න. අපිට මුලින්ම සිද්ධ වෙනවා මෙන්න මේ කප්ලර් එක මෝටර් කප්ලර් එක ගලව ගන්න. ඔයගොල්ලෝ මේ කප්ලර් එක ගලවන්න කලින් පොඩ්ඩක් බලන්න මේකේ ත්‍රෙඩ් ටයිප් එකක්ද එහෙම නැත්නම් ෆිටින් ටයිප් එකක්ද කියලා. අපිට පුළුවන් මේ වගේ දැන් මේක ඇවිල්ලා ෆිටින් ටයිප් එකක් ත්‍රෙඩ් ටයිප් එකක් නෙමෙයි මේ මෝටර් කප්ලර් එක. ඒක නිසා අපිට පුළුවන් මේ වගේ රෙදි ගැල්ල මේකට මේක උඩින් තියලි වෙලා මේ වගේ ස්ක්‍රූපුණියන් දෙකක් අරන් ඉවරලා මෙන්න මේ විදියට දාලි ඉවරලා මේ විදියට දලව ගන්න. මේ බලන්න මේක හෙලවෙන හතර වටේනේ. දැන් මේකේ පුෂ් එක හොඳටම ගෙවිලා තියෙනවා. හරි එහෙනම් අපි මේ බ්ලෙන්ඩර් එකේ කේසින් එක ගලවලා ඉවරලා මේකේ තියෙන මෝටරේ එළියට ගමු.
හරි එතකොට ඔයාලා මේ බ්ලෙන්ඩර් එක ගලවනකොට ඔයාලට අමතක වෙනවා නම් මේ බ්ලෙන්ඩර් මෝටරේ තියෙන පැත්ත මේක නැවත හයි කරනකොට මේ බ්ලෙන්ඩර් මෝටරේ තියෙන පැත්ත අමතක වෙනවා නම් ඔයාලට පුළුවන් මේ වගේ පැටිකනම් එකක් පාවිච්චි කරලා පොඩි සලකුණක් එක දාගන්න. එහෙම නැත්නම් ඔයාගේ ජංගම දුරකථනයේ කැමරාව පාවිච්චි කරලා ෆොටෝ එකක් දාගන්නත් පුළුවන්. හරි ඔන්න බලාගන්න මේ බුෂ් එක සවුත්තුද නැද්ද කියලා බලාගන්න ක්‍රමයෙන් මම පෙන්වන්න. එතකොට මේ තියෙන්නේ ෂාෆ්ට් එක, ආම්චරේ ෂාෆ්ට් එක. මේ බලන්න ඔයාලට හොඳටම පේනවා ඇති මේකේ බුෂ් එක කියලා මේ SMS වැඩ කරILLක් නෙමෙයි මේකෙන් අරගෙන තියෙන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා මේ බුෂ් එක මාරු කරන්න. හරි එතකොට මට පේන්න තියෙන නම් මෙන්න මේ ඉස්සරහා බුෂ් එක විතරයි ගිහිල්ලා තියෙන්නේ. මෙතන පිටිපස්සේ බුෂ් එක නම් හොඳයි වගේ මට පේන විදිහට. හරි එහෙනම් අපි ඉස්සරහා බුෂ් එක විතරක් මුලින් මාරු කරලා බලමු මේක වැඩ කරාවිද කියලා සද්දයක් නැතුව. හරි එහෙනම් අපි මෙන්න මේ බ්ලෙන්ඩර් මෝටරේ සම්පූර්ණයෙන්ම මස් කරලා ඉමු. මේක මස් කරනකොට මතක තියාගන්න මෙන්න මේක පළු දෙකකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට සලකුණක් යොදලා ගලවන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හරි එහෙනම් අපි මේක ගලවලා ඉමු. මේ පළු දෙක වෙන් කරන්න කලින් මතක තියාගන්න මුලින්ම මෙන්න මේ කාබන් හෝල්ඩර් දෙක කියන බ්‍රෂ් දෙක අයින් කරගෙන ඉන්න. කාබන් බ්‍රෂ් එකේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ, ඒක ගෙවිලා නැහැ. අලුත් පිටම තියෙනවා කාබන් බ්‍රෂ් එක. මේකත් ඒ වගේම තමයි. හරි ඉතින් මම හිතනවා තවත් ටික කාලයක් මේ ආම්චරෙන් වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා. මේකේ චුට්ටක් කොමියුටේටරේ ගෙවිලා තියෙන්නේ. චුට්ටක් කිව්වට චුට්ටක් නෙමෙයි, මේක වලක් වගේ, මේ කානුවක් වගේ කැපිලා තියෙන්නේ. මොකද සමහරක් විට මේ ආම්චරේ සවුත් වෙලා තියෙනත් පුළුවන්. ඉතින් ඒක අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ බුෂ් එකත් ගෙහුවට පස්සේ. හරි එහෙනම් අපි මේ ආමචරේ පැත්තකින් තියලා මුලින්ම මෙන්න මේ බුෂ් එක මාරු කරගෙන ඉමු. ඉතින් මේ බුෂ් එක මේ කේසින් එකට සම්බන්ධ වෙලා තියෙන ආකාරය අනුව විවිධ ග්‍රයින්ඩර් වල එක එක විදිහට තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මෙතන ඔයාලට පේනවා ඇති රිවට්
ඇන තුනක් මගින් තමයි මේ බුෂ් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි, එතකොට අපිට මේ බුෂ් එක ගලව ගන්න ඕන නම් මෙන්න මේ රිවර්ට් තුන ගලවලා අයින් කර ගන්න ඕන. මෙතනදී මේ රිවර්ට් ඇන තුන ගලවන්න මම පාවිච්චි කරන්නේ ඩ්‍රිල් මැෂින් එක. මං ගාව තියෙන ඩ්‍රිල් මැෂින් එක. මේ ඩ්‍රිල් මැෂින් එකෙන් මෙන්න මේ රිවර්ට් ඇන තුන ඩ්‍රිල් කරලා අපිට පුළුවන් මේ බුෂ් එක එළියට ගන්න. හරි, එහෙනම් ඔයාලා හොඳට බලන් ඉන්න කොහොමද මම මේ බුෂ් එක ගලවන්නේ කියලා. තව පොඩි දෙයක් ඔයාලට කියන්න බැරි වුණා. මෙන්න මේ ආම්චරිය ගලවනකොට මතක තියාගන්න, මේ ආම්චරිය මෙන්න මේ උඩ කොටසේ පොඩි යකඩ බෝලයක් අන්තර්ගත වෙනවා. ඒ යකඩ බෝලේ ඔයාලා පරිස්සමට අයින් කරලා තියාගන්න. මේ තියෙන්නේ යකඩ බෝලේ, මෙතනට තමයි සෙට් වෙන්නේ. පොඩි පොඩි දේවල් ගොඩක් වැදගත් වෙනවා ඔයාලට. හරි, එතකොට මම මේ රිවර්ට් ඇන තුන ගලවන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ඩ්‍රිල් බිට් එකක්. මේක ඇවිල්ලා 32.5. ඔයාලට පේනවා 32.5 මේක. මම මෙතනදි නූල කට්ට පාවිච්චි කරලා තමයි මේක විදින්න යන්නේ. මොකද 32.5 කට්ට පොඩ්ඩක් අමාරුයි. හරි, මෙතනදී මම ඔයාලට විශේෂ දෙයක් මතක් කරන්න ඕන. මම මුලින්ම
ඉද්දේ මෙන්න මේ 32න් 5ක් කටුව දාලා හැබැයි මට මේ කටුව පොඩ්ඩක් මොහත අඩු නිසා මට සිද්ධ වුණා 8න් 1 නූලේ කටුව දාලා මේක විද ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ කටු දෙකම පාවිච්චි කරලා මේක විදගෙන මේ රිවට් ටැන තුන අයින් කරන්න. හරි දැන් බලමු අපි කොහොමද මේ ඉතුරු ටික ගලවන්නේ කියලා. මේ තමයි බුෂ් එක. ඉතින් ඔයාලට පුළුවන් මේ බුෂ් එක කඩේට අරන් ගිහිල්ලා අලුත් බුෂ් එකක් මේ වගේම එකක් අරගෙන ඇවිල්ලා ප්‍රතිස්ථාපනය කරන්න. ඔයාලා මේ බුෂ් එක අරන් යනකොට මතක තියාගන්න මෙන්න මේ ආම්චරෙත් අරන් යන්න. අරන් ගිහිල්ලා මේකටම දාලා බල්ලා ගේන්න. නේ ඔයාලට පේනවා ඇති නේ බුෂ් එක ගිහිල්ලා ගේන්න. හරි එතකොට ඔයාලට පුළුවන් මේ වගේ බුෂ් එකක් අරගෙන එන්න. මේ තියෙන්නේ මං ගෙනාපු බුෂ් එක. මේ වගේ පිත්තල බුෂ් වගේම යකඩ බුෂ් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒත් එක්කම තව පොඩි විශේෂ කාරණාවක් ඔයාලට මතක් කරන්න ඕන. දැන් සමහරක් අවස්ථාවලදී මේ බුෂ් එක ගෙවිලා තියෙන අවස්ථා මෙන්ම මෙන්න මේ ෂාෆ්ට් එක ගෙවිලා තියෙන අවස්ථාත් පවතිනවා. ඉතින් මේ ෂාෆ්ට් එක ගෙවිලා තියෙන අවස්ථාව අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අලුත් බුෂ් එකක් දාලම තමයි. ඉතින් ඒ අවස්ථාවේදී ෂාෆ්ට් එක ගෙවිලා තියෙනවා නම් අපිට මේ ෂාෆ්ට් එක හදා ගන්න ක්‍රමයක් ඇත්තටම මන් දන්න තරමින් නැහැ. ඔයාලා එහෙම දන්නවා නම් මෙතන පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අනිත් අයට බලා ගන්න. හරි එතකොට ඔයාලා දකින්න ඇති මම මේ රිවර්ට් යන තුන ගලවනකොට මෙන්න මේ වගේ යකඩ ඇනේකින් මේ රිවර්ට් ඇනේකට තියලා ඉවරලා ගහනවා. ඉතින් ඒ ගැහුවේ මට මේ ඩ්‍රිල් මැෂින් එකෙන් මේ රිවට් ඇනේ ඔළුවේ හරි මැද්දටම තියලා විදගන්න පහසු වෙන තමයි මම මේ ඇනෙන් තට්ටු කරලා පොඩි සිදුරක් හදාගත්තේ. ඉතින් මේක මගේ උපක්‍රමයක්. හරි එතකොට මට මේ වීඩියෝව මෙතනින් නවත්තන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ බුෂ් එක නිවැරදිව ගහන්නේ කියලා. හරි එතකොට බොහොමත්ම ස්තුතියි මේ වීඩියෝව නැරඹුවට. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා මේ වීඩියෝවෙන් මොකක් හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝව සම්බන්ධව දන්න දේවල් තියෙනවා නම් මෙතන පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න අනිත් අයට බලා ගන්නත් එක්ක. හරි සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම.